Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් මම කණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල අද අපි මේ උපවාසයට වාඩි වෙලා තියෙන්නේ කණිජ තෙල් වෘත්තීය සමිතිය එකතු වූ විදියට කණිජ තෙල් නීතිගත සංස්ථාවට වග කියන වෘත්තීය සමිති සාමූහිකය මොකද මේ සංස්ථාවට බොහෝ සෙයින් අපේ වැඩ කරන සේවකීන් ආදරය කරනවා වගේම තමයි තෙල් සංතාවට තාල වෘත්තීය සමිති විදියටත් මේ තෙල් සංතාව බේරගන්න විශාල වැඩ කොටසක් කරලා තියෙනවා ඉතිහාසය තුලත් අදත් ඒක නිසා මේ එකට එකතු වෙන්න බැරි විවිධ දේශපාලන මතවාදයන් විවිධ ශ්‍රේණි මතවාදයන් තියෙන වෘත්තීය සමිතියකට එකතු වෙලා මෙවැනි උපවාසයක වේදිකාවක් මත නැග්ගේ එසේ මෙසේ වැඩක් නෙමෙයි කියලා අපි මේ රටේ ජනතාවට කියනවා කාංචන විජේසේකර අමාත්‍යවරයා අපි වෘත්තීය සමිති විදියට ඒකට යම් විසියට එකඟ වුණේ නැති වුණත් මේ රටේ ජනතාව මත අධික පීඩනයක් දරලා ඉවරලා අද වෙනකොට කණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. පහුණු මාසෙදී කෝටි 900කට වැඩිය ලාභයක් ලැබලා තියෙනවා. ජනවාරි මාසෙදී කෝටි 1200ක් ලාභ ලැබලා තියෙනවා. එහෙමනම් ඉතිහාසය තුල දැවැන්තම ලාභයක් ලැබෙන අවස්ථාවකට පත් වෙලා තියෙනවා. කාංචන විජේසේකර අමාත්‍යවරයාට මේ මොහොතේ පුළුවන්කම තියෙනවා නම් මේ රටේ ජනතාවට සහනයක් දෙන්න ඒක තමයි තෙල් මිල අඩු කරන්න පුළුවන්. ඩොලර් එකේ මිල අඩු වෙලා තියෙනවා නම් ඩොලර් එකේ මිලට සාපේක්ෂව කණිජ තෙල් මිල සංශෝධනය කරලා තියෙනවා නම් අපේ කණිජ තෙල් පාරිභෝගිකයන්ට ඒ අවස්ථාව දෙන්න පුළුවන්. එහෙම දෙන්නේ නැතුව අද වෙනකොට මේ ලාභ ලබන ආකාරයට ගෙනාපු කණිජ තෙල් නීතිගත සංස්ථාව දැන් ගෙඩිය පිටින්ම කෑලිවට කඩලා පෞද්ගලික සමාගම්වට දෙන්න හදනවා. එක පැත්තකින් ඔහු ප්‍රතිව්‍යුහගතකරණය කරනවායි කියලා IMF එකේ කොන්දේසියට යට වෙලා මේක කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රතිව්‍යුහගතකරණයක් නෙමෙයි. ඒ වගේම පෞද්ගලිකරණයක් නෙමෙයි. මේ රජයේ දේපළ මංකොල්ල කන්න ඔහුගේ හිතවත් සමාගම් වලට තමන්ගේ වුවමනාවට හදාගත්ත සමාගම් වලට මේ කණිජ තෙල් සංස්ථාව දෙන්න හදන්නේ. කාංචන විජේසේකර බලහත්කාරී ලෙස අදූරදර්ශී ලෙස මේ රජයේ දේපළ විදියට කණිජ තෙල් නීතිගත සංස්ථාවත් CPSTL ආයතනයත් ඉවර කරන්න අවශ්‍ය මූලික වැඩ කොටස දැන් කරලා තියෙනවා. ඒක නිසා මේ රටේ ජනතාවට කියනවා මේ අනතුරට ලක් වෙලා තියෙන කණිජ තෙල් සේවකයා නෙමෙයි කණිජ තෙල් සේවකයා විතරක් නෙමෙයි මේ රටේ ජනතාව විදියට කණිජ තෙල් අවශ්‍යතාවය තියෙන මේ රටේ සමස්ත ජනතාව කණිජ තෙල් මත පීඩාවට පත්වීම වළක්වන්න බෑ. මොන තරඟකාරීත්වයේද බහුජාතික සමාගම් විදේශ සමාගම් තමන්ගේ හිතවත් සමාගම් මේ කණිජ තෙල් ක්ෂේත්‍රයට ආවට පස්සේ අනිවාර්යයෙන්ම කණිජ තෙල් මත අපේ රටේ ජනතාව සූරාට කණ එක වළක්වන්න බෑ. ඒක තමයි ඉතිහාසය අපිට පෙන්නලා දෙන්නේ. ෂෙල් එක කැවිදilla, ලාෆ් එක කැවිදilla, ලිට්‍රෝ එක කැවිදilla, තරඟකාරීත්වයක් ඇති වෙලා ගෑස් අපිට අඩු වුණාද? IOC එක කැවිදilla, පෙට්‍රෝලියම් එක කෑලිවට කඩලා, CPSTL හදලා ඉවරලා, තෙල් තරඟකාරීත්වය තුල අඩු වුණාද? ඒ වගේම අපිට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් කණිජ තෙල් ක්ෂේත්‍රය තුල හෝ වෙනස් ක්ෂේත්‍රය තුල ඔය තරඟකාරීත්වයකින් බඩු මිල අඩු වෙන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ රටේ ඩොලර් එකේ යගේ මත, ලෝක වෙළඳපළ යගේ මත නම් අපි කවුරු කෑ ගැහුවත් මේ රටේ ජනතාවට තරඟකාරීත්වය තුල එහෙම අඩුවීමක් එන්නේ නැහැ. ඒක නිසා රටේ ජනතාව මුලා කරන්න කාංචනලා ඒ විදියට වහසිබස් දුටනවා පාර්ලිමේන්තුව ඇතුලේ වෘත්තීය සමිති වලට බරපතල අවලාද අපවාද ලැජ්ජාසහගත දේවල් කතා කරන්න පටන් අරන් තියෙනවා. පාර්ලිමේන්තුව අරප්‍රසාදයට මුවා වෙලා ඒක නිසා තමයි කණිජ තෙල් සේවකයා මේ මොහොත වෙනකොට මේ සංස්ථාව බේරගන්න සැබෑ ඌමනාවෙන් පෙළ ගැහිලා තියෙන අවස්ථාව. ඒක නියෝජනය කරලා වෘත්තීය සමිති විදියට අපි මේ උපවාසයට වාඩි වුණේ පියවර කීපයකින් මේ කණිජ තෙල් නීතිගත සංස්ථාව බේරගෙන අපි නැගිටින්න බලාගෙන එක තමයි අපි අද සත්‍යග්‍රහයක් ආරම්භ කළේ. සත්‍යග්‍රහයක් කියන්නේ අමාත්‍යවරයාටත් කැබිනට් එකටත් පෙන්වන්න වෘත්තීය සමිති මේක නිකන් ගන්නෙ නෑ. සේවකීන් මේක දැනුවත් කරලා සේවකීන් එක්ක නුදුරු දිනේදීම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට අපිට ප්‍රතිෂ්ඨ වෙනවා. ඒ සත්‍යග්‍රහයට එවුන්කම් දෙන්නේ නැත්නම් ඊළඟ පියවර තමයි උපවාසයකට වාඩි වෙන එක. මේ උපවාසයේ සත්‍යග්‍රහය උපවාසයත් දක්වා දීර්ඝ කරන්න අපිට පුළුවන්කම තියෙනවා. කණිජ තෙල් සේවකයාත් එකතු කරගෙන රටේ ජනතාවත් පෙළ ගහගෙන තුන්වෙනි පියවර තමයි එම උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා ගෙනියන එක. මෙවැනි පියවරයන් ඔස්සේ මේ ඉදිරියට යන අතරතුර කණිජ තෙල් සේවකයා අනිවාර්යයෙන්ම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තෙල් සංස්ථාව බේර ගැනීම වෙනුවෙන් දැවැන්ත ක්‍රියාමාර්ගවලට එන බව අපිට 100%ක් විශ්වාසයි. ඒක නිසා කාංචන විජේසේකර හිතුවක්කාරී ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති වෙන්න එපා. හිතුවක්කාරී ක්‍රියාමාර්ගවලින් සෑමදාම සිද්ධ වුණේ තෙල් සංස්ථාවත් විනාශ වුණා, රටත් විනාශ වුණා. රනිල් වික්‍රමසිංහටත් ඒ විදිහටම කියනවා ඔබ රටේ
ජනාධිපති විදිහට අනුප්‍රාප්තික ජනාධිපති විදිහට හිතුවක්කාරී විදිහට IMF එකේ කොන්දේසි කියමින් මේ තෙල් සන්තාව තමන්ගේ හිතවා සමාගම් වලට විකුණගෙන කන ප්‍රතිපත්ති අයින් කරන්න මේ අවදි වෙලා තියෙන කර්ජ තෙල් සේවකයා අවදි උනේ නිකන් නෙමෙයි සමස්ත තමන්ගේ සේවකීන් සමාජිකීන් එකතු කරගෙන වෘත්තීය සමිතිය විදිහට අද අපි උපවාසයකට වාඩි වෙලා තියෙනවා මේ උපවාසය අපි දිගටම දැඩි ක්‍රියාමාර්ගයකින් ආණ්ඩුවට දැනෙන විදිහට ඒ වගේම ආණ්ඩුව අහුම්කම් දෙන්නේ නැත්නම් මේ රටේ ජනතාව පීඩාවට පත්වීම අවම කරමින් ආණ්ඩුවට නැවත වරක් මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව හිතන්න පොළඹවලා අපි මේ ක්‍රියාමාර්ගය තව තව තීව්‍ර කරනවා ඒ සම්බන්ධව රටේ ජනතාවට අපි ආරාධනය කරනවා රටේ උගතුන්ට බුද්ධිමතුන්ට ආරාධනය කරනවා ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයට මහා නායක හිමිවරුට ආරාධනය කරනවා මේ උපවාසය රටේ ජනතාව කවදි කරලා කනිජ තෙල් සංස්ථාව ඇතුළු සමස්ත වැඩ කරන වැඩබිම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන ഘോഷණයක් කියලා സത്യഗ്രഹයක් කියලා ප්‍රකාශ කරමින් නවතිනවා ඔබ සියලු දෙනාට මේ ස්තුතිය. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්